සියල්ම ගෞරවයත් මහිම්‍යත්‍ර සංසාවත්ත්‍රීක දෙවන් වහන් සටම පමණක් දෙමින් අදත් සන්ධයාමණය කිරීම සමග එක්සිත්වෙමු. නේපාලෙසා ටිබෙට් යන රටහල් දෙකේම පිහිටා තිබෙන නිවරස්ට් කන්ද තමයි ලෝකයේ උත්සම කන්ද බාට පිළිගතියෙන්නේ. ඒක උත්ස අඩි විසිනම්ම දස් විසිනමයක් වෙනවා. ඉති මේ කන්ද මුදුරට නගෙනවා කියන්නේ මහා වික්‍රමයක් විදියටයි සලකන්නේ. එහෙමට මුලින්ම ඒවික්‍රමය කළ කෙන ඉතිහාස ගතවෙන එක ආ අත්්‍යයක් නෙවෙන්නේ නේද. ති කවුදේ ඒ තමයි ඉක්දාන්නමස පනස්තුනේ මැයි විසි නමනේද. එතන නැග්ග නවසීන් ජාතික එඩ්මන්් හිලරි සහ නේපාල ඉන්දයානුවකූ ටෙන්සින් නෝගේ. ටැන්සින් තමයි හිලරිගේ මඟ පෙන්න්න නවනේ ඔ ්‍යපාවරයෙක්. ඒ ඇනේ චාන පිහිටීමනුව කඳුනගීමේ දක්ෂකම උපතින්ම ලබා තිබෙන කෙනෙක්. ඉතින් ඔවුන් දෙන්න අතර බලුවත් මිත්‍ර සමකෘත්තිබුණ. දෙන්නම එකට තමයි. කන්ද නට ළඟවනේ ප්‍රශ්නය වනේ ටෙන්සින්ට කැමර පාච්ච කරන්න දන්නන්නේ නැති නිසා හිලරි ත්තු ටෙන්සින්ගේ ෆොට එකක් විතරයි තියෙන්නේ කඳ මුදනේ ඉඳලා.ඒදවස්ල සෙල්ෆී වැඩ තිමුණනෙත් නෑන හැබැයි ටෙන්සින් කියන්නේ හිලරි තමයි මුලින්ම මුදුනට ගිය කියලායි. ඒත් හිලරි කියන්නේ නෑ දෙන්න මයි එකටම මුදුනට ගිය කියලා. හිමද ලක පිගත්ති හිලරිසා ටන්සින් යන දෙන්නටම ඒ ගෞරය හිමියයුතුයි කියලයි. මොකද ඔවු දෙන්නම එකමුතු වෙලා හිටියේ පොදු අරමුණක් වෙනෙන් නිසා දෙදනගෙන් කවරෙක්වත් සැලකිල්ලත් දැක්වේ නෑ කවද වැඩි ෞරුවය හිමිකගාතය ුත් කියලා. යම්සි කටයුත්තක් හොඳින් අවසන් කළ පසුව කාට දෙයක වැඩිම ගෞරුවය හිමියයුත්තේ කියලා තර්ක විතර්කරීම පලදාක ක්‍රියාවකනටයන්ඉන්නෑ. එදා කොරති සභහවත් පැති දෙකට බිදිර තර්ක විතර්ක කරමින් සිටියා. පවුල් පසුපසගේ කණ්ඩාෑම සහ අපොල්ලොස් පසු පසගිය කණ්ඩෑම වශයෙන්. ඒත්තත්වේ බරපතලවේගෙන ය බව ැනත් පවල්තුමා ඒ සභාවය ඇදිලිවන්තයන්ගේ ඇස් ඇරෙන ප්‍රකාශයක් කලාා. මම හිටෙව්ුවමි අපොල්ලොස් වතුරුවත් කළේය නමුත් වර්ධනය දුන්නේ දෙවන් වහන්සේය. එබැයින් වර්ධන දෙන දෙවන් වහන්සේ මිස හිටවන තැනැත්තේ ද වතුරවත් කන තැනැත්වේ ද කිසිත් නැත්ත කියලා. එක කරන්ති තුනේ හයහත්ත පද බලන්න. තු ඔවුන් තක් කර ඔවුන් දෙවියන්වහන්සේ හවුල් වැඩ කරන්න ඔය ගොඩ්ස් ෆෙලෝවකය කියලා. නමනි පන්ද. සේවේ වර්ධන දෙන්න දෙවන්වාන්සේ ක කියලා. ස් ගෝ හ ගියස් න් ක්‍රීස් නි මිස්ට්‍රි කියලා හත්තනි පලය. ඒනිසා සැබෑ ගෞරවේ හිමිියවෙත්තේ දෙවන්වහන්සිටම පමණයි. යම් කිසි සභාවක පුදුම ලකුණු සහස්කම් සිදුුවනකට ඒවයි මුළු ගෞරවේ හිමියුත්තේ දෙවන් වහන්සට පමණයි. උන්වහන්සේ පාවිච්චි කරන දෙව සයකයාව. ගෞරයෙන් මික්හරරි තමන්ගේ පැත්තර හරෝ ගන පොළොඹබනක සාතන් දවසයෝ කියන්න වට්ටන්න පාච්චිකන මලපතක් සමරුවයට හසු වෙනවා. කවරුහර නිකමටවත් කල්පනා කරනවනම් තමන්ගේ හැකියාවන් අනිත්තාට වඩා ඉහලයි කියලා ඒ සිතුවිල්ලීම තියෙන්නේ දෙවන් වහස රයුතු අයි වියේුතු ගෞරවවැත් මහහිමයක්ත් තමන් පැත්තර හරවාගැීමට කරන උත්සාහෙකුයි. එසේ නොකර අපි හැමයිටම සිත යුත්තේ යොහන් බෞධස්ත සිතවිදියටයි ඒකයන්නේ. න්වහන්සේ වර්ගන වටත් ම අඩුුවටත් ඕනෑය ශුද්ධ විහාන් තුනේ ඇතිය බලන්න. එසනම් සියල්ලේම ගෞරවයක් මහිමිය දෙවන් වහන්සේට පමණක් හිමි විය යුතුය යන ආකල්පඇතුව සිටීමට අප ශක්තිය දෙන්න සිල්ල දෙනාා සිට ආඥා කරමු. ආමයි.